මේ කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වෙන මොරින් චාරුණී කාටවත් නොකී රහසක් ගැනයි. ඇයි මේ පිළිබඳව පුවත්පතකට කියලා තියෙන්නේ මේ විදියටයි. මගේ සමීප හිතවතුන් කලාලෝකයේ මා ඇසුරු කරන පිරිස මව දන්නා කියන ඕනෙම කෙනෙකුගෙන් ඇහුවොත් මොරින් චාරුණී කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ඒ හැමෝගෙන්ම ලැබෙන්නේ එක උත්තරයක් බව මට සැකයක් නැහැ. අනේ මොරින් හරිම තැම්පත් නියුණු කෙනෙක් කියන එක තමයි ඒ අය දෙන උත්තරය. ඔය උත්තරේ කිසිම වරදක් නැහැ. මොකද ඇත්තටම මම මගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. හැබැයි ඉතින් මාගෙන ගොඩක් අය නොදන්නා රහසක් තියෙනවා. ඒ තමයි මම මේ විදිහට හිටියට පුංචි කාලේ මම මීට වඩා හත්පසින්ම වෙනස් කෙනෙක් කියන එක. ඒ කියන්නේ ඒ කාලේ මම දඟ මල්ලක්. සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙක් පුංචි කාලේදී දඟයි. ඒත් මගේ දඟ වැඩ ඊට වඩා වෙනස්. ඒ සමහර දඟ වැඩ ගෑනු ළමයෙක්ට සුදුසුත් නැහැ. සාමාන්‍යයෙන් තැම්පත් ගති තියෙන පිරිමි ළමයෙක්වත් කරන්නේ නැති බොහොම දඩබ්බර වැඩ. කොල්ලු කරන විදිහේ දඟ වැඩ තමයි ඒ දවස්වල මම කළේ. ළමයි පුංචි කාලේ කරන දඟ වැඩ වයසත් එක්ක ටිකෙන් ටික අඩු වුණාට මගේ දඟ වැඩ නම් මම පාසල් ජීවිතේ අවසන් කරලා තරුණ වයසට එද්දි තිබුණා. මම නිලියක් වෙනවාට නම් අම්මා ගොඩක් සතුටු වුණා. ඒ තාත්තා එක්ක තදින්ම විරුද්ධ වුණා. මෙයා රඟපාන්න ගිහින් එතන කොහොම හැසිරෙයිද? මම නිලිකමට එනවාට තාත්තගේ විරුද්ධේ එල්ල වුණේ ඒ විදියටයි. ඒත් සිද්ධ වුණේ තාත්තා හිතපු දෙයට හාත්පසින්ම වෙනස් දෙයක්. කලාවට ආවට පස්සේ මට දැනුනේ වෙනස්ම තැනකට ආව වගේ හැඟීමක්. කැමරාව ඉස්සරහා රඟපාන එකත් මුල් කාලේදී කළේ හරිම ලැජ්ජාවෙන් සහ චකිතයෙන්. ඒ වගේ හේතු කාරණා එක්ක තමයි මම ඉබේම තැම්පත් චරිතයක් වුණේ. පුංචි කාලේ මම දඟ මල්ලක් විදියට කරපු දඟ වැඩ නිසා මම දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ගුටි කපු අවස්ථා හිසේ කෙස් තරමට ඇති. ඒ අතරින් එකක් දෙකක් මම දැන් කියන්නම්. මුලින්ම මම ගියේ කටුනේරිය බාලිකා විදුහලට. ඊට පස්සේ මම වෙන්නප්පුව බාලිකාවෙන් අධ්‍යාපනය ලැබුවා. මේ සිද්ධිය උනේ කඩුනේරිය බාලිකාවේ ඉගෙන ගත්ත කාලේ. එතකොට මම 8 පන්තියේ. එදායි කාල පරිච්ඡේදයට අදාළ ගුරුවරයා ආවේ නැහැ. මේ නිසා පන්තියේ කෑකෝ ගහනවා. ඒ අතරේ අපූර්ව යෝජනාවක් ආවා. කාටද ගොඩක් හයියෙන් හූ කියන්න පුළුවන්? හයියෙන්ම හූ කියන්න පුළුවන් කෙනා ඩෙස් එක උඩ නැගලා හූ කියන්න. මේක අහපු මම අනිත් හැමෝටම කලින් ඉදිරිපත් වුණා. ඊට පස්සේ ඩෙස් එක උඩ නැගලා මා හයියෙන් හූ කිව්වා. මගේ හූහනට මුළු ඉස්කෝලේම ගුරුවරු දුවගෙන ආවා. මම කරපු දේ හින්දා ප්‍රින්සිපල් අම්මවයි තාත්තවයි ඉස්කෝලට ගෙන්නලා ඒ අය ඉස්සරහා මට දඬුවම් කළා. ගෙදර ගියාට පස්සේ තාත්තගෙනුත් මම හොඳටම ගුටි කෑවා. අපේ ගෙදර තිබුණේ දෙන්නප්පුවේ. ගෙදර කිලෝමීටර් දෙකක් විතර දුරින් තමයි මුහුද තිබුණේ. ඒත් එක වැල්ලට යන්න අපිට තහනම්. දවසක් අම්මාට හොරේ පල්ලිවයි වඩපිටාවේ ළමයි කට්ටියකුයි එකතු කරගෙන මම මුහුදු වෙරළට ගියා. අපි රැල්ල පාගෙන අතරේ එක ළමෙක් ගහගෙන ගියා. දැල්ලදෙන මිනිස්සු වගේක් පැනලා ඒ ළමයව බේරගත්තා. එදා තාත්තා ගෙදර හිටියේ නැහැ. අම්මා මට ගහලා මාව කවිචියේ ගෙට ගහලා තිබ්බා. ළමා වයසෙන් තරුණ වීටෙද්දී මගේ හැසිරීම වෙනස් වුණේ නැති වුණාට මාත් එක්ක හිටපු අනෙක් ගෑනු ළමයි වෙනස් වුණා. ඒ ළමයි පෙම්වතියන් බවට පත් වුණත් කිසිම පිරිමි ළමයෙක් මට ආදර යෝජනාවක් ගෙනාවේ නැත්තේ මගේ හැටි ඔවුන් දැනගෙන හිටපු නිසායි. හැබැයි පුංචි කාලේ යාළුවෝ විදියට මාව වට කරගෙන හිටපු පිරිමි ළමයින්ගේ මිත්‍රශීලීකම් දිගටම පැවතුණා. අදරත් ඒ අය මගේ යාළුවෝ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නවතම වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click